ආයුබෝවන් ITV LK නාලිකාව වෙනුවෙන් සිල් දිනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් වැඩසටහන ආරම්භ කිරීමටයි අප සූදානම් වන්නේ. ඔබ දන්නවා මේ වෙනකොට ලෝකෙම වෙලාගෙන තියෙන කොවිඩ් වසංගතය නිසා ඇතිවන අර්බුදකාරී තත්ත්වයට පිළියමක් විදිහට මධ්‍යම පළාතේ ලක්ෂ 5000ක් විතර වෙන අපේ ආදරණීය දූදරුවන් වෙනුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකම ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් එක්ව වැඩසටහන් රාශියක් දියත් කර තිබෙනවා. අතරට අප එක්වතු කරගෙන තිබෙන අලුත්ම වැඩසටහන විදිහට ITV LK නාලිකාව තුලින් ඔබ වෙත දෙන මාර්ගගත වීඩියෝ පාඩම් මාලාව මේ වන විට අධ්‍යන පොත් සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන දරුවන්ට විශේෂ සියලුම කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කර සූදානම් කර තිබුණා. අප තීරණය කළා මේ වැඩසටහන සඳහා දායක වෙච්ච ඒ විද්වත් කමිටුව ITV LK මෙම මැදිරියට කැඳවාගෙන විත් ඔවුන්හා කිසියම් සාකච්ඡා මේ වැඩසටහනක් ගොඩනගා ගන්නට අද දිනේ මැදිරියට පැමිණි මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ විද්‍යා විෂය මංගලිකා දිසානායක මහත්මියනි ඔබතුමිය පළමුවෙන් පිළිගන්න ලබනවා. ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. හොඳයි. ඒ වගේම තවත් විද්වත් කමිටුවට පැමිණි අධ්‍යක්ෂ තුමියක් හඳුන්වා දීමටයි මා දැන් බලාපොරොත්තු වෙන්නේ. අධ්‍යාපන අධ්‍යක්ෂ ගණිතය විෂය තමරා ගුණතිලක මහත්මියනි ආයුබෝවන් ඔබතුමියට. ආයුබෝවන්. මුලින්ම සාකච්ඡා කළ යුතු වෙනවා මේ වන විට ITV LK නාලිකාව තුලින් දරුවන් වෙනුවෙන් ඉදිරිපත් කළ වීඩියෝ පාඩම් මාලාවට අමතරව මේ සඳහා යොමු වෙච්ච ආකාරය පිළිබඳව ඔබත් එක්ක කතා කරන්න. මම හිතන්නේ අපේ දරුවෝ සමහර වෙලාවට පාසලට නොගියත් පාසල ගෙදරට රැගෙන ගිය වැඩසටහනක් විදිහටයි මෙය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සැලසුම් කර තිබෙන්නේ. මම මුලින්ම හැරෙනවා නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි ඔබතුමිය වෙත මංගලිකා දිසානායක මහත්මියනි. මම දැනගන්න කැමතියි ඔබතුමියගෙන් මේ මාර්ගගත වීඩියෝ පාඩම් මාලාවක් ඔස්සේ විද්‍යාව විෂය ඉගැන්වීමට ඔබතුමිය තීරණය කළේ ඇයි? ඒ වගේම ඔබට ගැටලුවක් ඇති වෙනවද මාර්ගගත වීඩියෝ පාඩම් මාලාව ඔස්සේ විද්‍යාව විෂය ඉගැන්වීමට? ඇත්තෙන්ම ඔබතුමිය තීරණය කළේ ඇයි කියන කාරණයත්, ඒ වගේම මේ සඳහා සම්පත් දායකයන් තෝරා ගැනීමේදී ඔබතුමිට කිසියම් ගැටලුවක් මතුවෙනවාද? ඔබ කුතුමිය කොහොමද අභියෝග ජයගත්තේ කියන එක පිළිබඳව අපව දැනුම්මත් කළොත්? ඇත්තටම කියනවා නම් COVID-19 වසංගතයත් එක්ක අපට දරුවා පාසලට ගෙන්වා ගැනීම අපහසු වුණා. එතකොට අපට සිද්ධ වුණා දරුවා ළඟට යන්න. අන්න ඒ කාර්යයේදී මාර්ගගත ඉගෙනුම් ක්‍රමය හොඳ මෙවලමක් වුණා දරුවාව ළඟට පාසල ගෙන යාම සඳහා. ඉතින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ උපදෙස් අනුව අපි තීරණය කරා සියලුම විෂයන් මාර්ගගත ක්‍රමය හරහා දරුවාට රැගෙන යන්න. ඒකෙදි තමයි විද්‍යා විෂයත් අපි මේ සඳහා යොදාගත්තේ. මෙතනදී අපි දරුවාට අත්පොතකුත් සාදා දුන්නා. ඒ කියන්නේ දරුවාට වීඩියෝ පාඩම් මාලාව විතරක් නෙවෙයි ඒ ඔස්සේ පරිහරණය කිරීම සඳහා ඉගෙනු පොතක් මේ වගේ නිර්මාණය කරා. එතකොට අපි මෙතනදී දුන්නේ දරුවන්ට මේ පොත පරිහරණය කරන ගම ඔවුන්ට ඒ සඳහා ඇතිවන ගැටලු निराකරණය කර ගැනීමට වීඩියෝ පාඩම් මාලාව උදව් කරගන්න. ඇත්තටම සම්පත්දායක ඔබතුම ඇහුවා වගේ සම්පත්දායක සපයා ගැනීම ටිකක් අපහසු කාර්යයක් වුණා. මොකද සංචරණ සීමා තිබුණා. එතකොට අපිට කැඳවන්න අපහසු වුණා සම්පත්දායකින්ව. ඉතින් මේ වෙලාවේදී අපි තීරණය කරගත්තා පහසෙන් මෙතෙන්ට ළඟා වෙන්න පුළුවන් සහ කැපවීමෙන් වැඩ කරන සම්පත්දායකයෝ වගේම මේ විෂය ප්‍රවීණයන් තෝරා ගන්න. ඒ අනුව තමයි සම්පත්දායකයින් අපි තෝරාගත්තේ. ඇතම හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමිය අපට ලබා දෙන්නේ. මම හිතනවා ගණිතයේ විෂය කියලා කියන්නේ හරි සංකීර්ණ විෂයක්. ගණිතයේ විෂය හුඟක් සංකීර්ණ විෂයක්. මේක මම හිතන්නේ අපි කවුරුත් අවිවාදයෙන් පිළිගන්න දෙයක්. මම හැරෙනවා අපේ ගණිතයේ විෂය අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය දෙසට. තමරා ගුණතිලක මහත්මියනි,
ඇතම ගණිතයේ විෂය වීඩියෝ පාඩම් මාලාව ඔස්සේ ඉගෙනීම සඳහා කොහොමද මූලික සැලසුම් සකස් කරගත්තේ ඒත් එක්කම මම හිතන්නේ අර මුලින් ඇතිවෙච්ච ගැටලුව ඔබතුමිටත් ඇති වෙන්න ඇති සම්පත්දායකයන් තෝරා ගැනීම එතෙන්දී ඔබතුමිය කොයි වගේ සැලසුම්ද ක්‍රියාත්මක කළේ පවතින වාතාවරණයත් එක්ක මේ කොවිඩ් වසංගතය හැමුවේ අපිට සිදු වුණා දෛනිකව පන්තිකාවල ඉගෙනුම් ගැනීම් ක්‍රියාවලියෙන් බැහැර වෙන්නට ඒ නිසා ඒ සඳහා විකල්ප ක්‍රමවේද යොදා ගන්නට සිදු වුණා. එතකොට අපි ඒ ගැන නැවත වරක් සිතා බලනකොට මොකද දඩුවන් පාසල් අධ්‍යාපන ක්‍රියාවලිය තුල නිවසේ සිට අධ්‍යාපන ක්‍රියාවලියට අඛණ්ඩව රඳවා ගැනීම සඳහා අපිට සිදු වුණා ආකර්ෂණීය ක්‍රමවේද ඔස්සේ ඔවුන්ට සමීප වෙන්නේ. එතෙන්දී අපි එක තෝරාගත්ත එක ක්‍රමවේදයක් තමයි මේ වීඩියෝ පාඩම් මානාව. එතකොට අපි අපේ විෂයේදී ගණිතයේ විශේෂතා සංකීර්ණ විෂයක් බොහෝ දරුවන් ඔබ දන්නවා අකමැති විෂයක් ඒ නිසා කොහොමද අපි දරුවන් තුලට ගෙන යන්නේ කියන කාරණේ ගැන අපිට තරමක් දුරට අභියෝගයක් වුණා මේක ඇත්තටම සිසුන්ට ගුරු භවතුන්ට ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයේදී අපි මේ අධ්‍යක්ෂ මහත්මීන්ට මේක අලුත් අත්දැකීමක් ඇත්තට මේක මුළු රටටම අලුත් අත්දැකීමක් ඒ අනුව අපිට ඒ සම්බන්ධයෙන් කිසිම පෙර අත්දැකීමක් කියන්නේ පූර්ව අත්දැකීම් අඩුයි. ඒ නිසා කොහොමද මේක දෙන්නේ කියන කාරණේදී සම්පත්දායකයන් තෝරා ගැනීමේදී අපි මීට පෙර ආතුව අපේ විද්‍යාගණිත ගුරු භවතුන්ට දීලා තිබුණා මේ උපකරණ පරිගණක භාවිත පිළිබඳ පුහුණු වැඩසටහන් වලදී කොහොමද PowerPoint presentation එකක් හදාගන්නේ නිර්මාණශීලීව කියන කාරණේ. එතකොට අන්න ඒ වෙනි ගුරු භවතුන් සොයා යන්නට අපට සිදු වුණා. එතෙන්දී අපි විශේෂයෙන්ම මේ මහනුවර කලාපයේ යවට කලාප වලින් තමයි සම්පත්දායකයන් තෝරාගන්නට සිදු වුණේ. මොකද සංචරණ සීමාව නිසා දුර බැහැරින් ගෙන්වා ගන්නට සිදු වුණා. ඒ සීල දෙනාම ඉතාමත්ම කැපවීමෙන් මේ කාර්යය නියලුණා. මම මේ අවස්ථාවේ කෘතඥතාපූර්වක ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙන්න කැමැති මේක අවස්ථාවක් කරගන්න කැමැති ඇත්තටම නිවෙස්තල බැඳී සිටින ඒ කාලය තුළ නිවෙස්වල රැඳී සිටින දුවදරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගණිත අධ්‍යාපනය වෙනුවෙන් කැපවීමෙන් තමන්ගේ ශ්‍රමය දායකත්වය ලබා දීම සම්බන්ධයෙන් ඒත් එක්කම විශේෂයෙන් කියන්නට ඕනේ මේ සැලසුම් සහගත සැලසුම් කරේ කොහොමද කියන කාරණේ ඔබ ඇසුවා. එතනදී අපි මෙතෙන්දී ඉලක්ක කරගත්තේ ස්වයන් අධ්‍යයනය කියන සංකල්පය ඉස්මතු කරගැනීමෙන් අපේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ සංකල්පයක් අනුව අපි මෙවන සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන සිසුන්ට සෑම විෂයකටම ගණිතයේ විෂයට වගේම සෑම විෂයකටම මෙවැනි ස්වයන් අධ්‍යයන ගොනු මේ නිර්මාණය කරා. එතකොට මෙම අපි වීඩියෝ පාඩම් මාලාව මෙවර ඒ සැකසුවේ මේ ස්වයන් අධ්‍යයන ගොනුවට සමගාමීව මේ පොතත් පරිහරණය කරන ගම මේ වීඩියෝ පට නැවත නැවත නරඹමින් දරුවන්ට අධ්‍යන කාර්ය නිරත වෙන්න පහසු වෙන පරිදි තමයි අපි මේ වීඩියෝ පාඩම් මාලාව සකස් කරේ. මම ඇත්තෙම හොඳ පැහැදිලි කිරීමක් අපිට ඔබතුමිය ලබා දෙන්නේ. දරුවන්ට මේ යා යුතු මාර්ගය කෙසේද කියන එක නිවැරදිව එක එල්ලීම ඔබතුමිය සරසම් කරපු ගත ආකාරය අපි දකිනවා. විද්‍යා විශ්ේදී අපි දන්නවා අධ්‍යක්ෂුමේනි නාගරික පාසල් වල දරුවන්ට විද්‍යා විෂය ඉගෙන ගැනීමේදී කිසියම් පහසුකම් සහිත පරිසරයක් තිබෙනවා. නමුත් අපි ග්‍රාමීය පාසුම් අඩු දුෂ්කර පාසල්වල දරුවන්ට විශේෂයෙන් මම උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම විද්‍යාගාර පහසුකම් වගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔබතුමිය කොහොමද මේ පාඩම් මාලාව ඔස්සේ දකින්නේ? දැන් මේ ওই නාගරික පහසුකම් තියෙන පාසල්වල හා අර අඩු පහසුකම් තියෙන ග්‍රාමීය පාසල්වල දරුවන් මේ විෂය කෙරෙහි දක්වන රුචිකත්වයේ වෙනසක් ඔබතුමිය හඳුනාගෙන තියනවද? කිසියම් වෙනසක් එහෙම තියෙනවද කියන එක? ඇත්තටම විද්‍යා විෂය නිර්දේශයට අනුව ඕනෑම පාසලක මේක උගන්වන්න පුළුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ අවශ්‍ය සියලු පහසුකම් පාසල් වලට ලබා දීලා තියෙනවා. සමහර විට ඔබතුමා අහන්නේ ප්‍රායෝගික පරීක්ෂණ කිව්වහම අපි ටිකක් බිය වෙනවා. නමුත් ඒ වගේම සමහර විට පැලෑටියක් ගලවලා මූල පද්ධතිය බලනවා වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒකත් ප්‍රායෝගික ක්‍රියාකාරකමක්. ඉතින් ඒ වගේ විෂය නිර්දේශය තුළ දරුවන්ට මේ සංකල්ප දීමේ හැකියාව ගුරු භවතුන්ට තියෙනවා. ඉතාමත් අඩු පහසුකම් යටතේ වුවත් ඒ කෙසේ වුණත් අවශ්‍ය පහසුකම් බොහෝ දුරට අධ්‍යාපන අමාත්‍යාංශය හරහත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහත් ඒ පාසල් වලට ලබා දීලා තියෙනවා. ඊළඟට ඔබතුමා අහුව වගේ රුචිකත්වය කියන කාරණේ ගත්තහම අපේ හර විෂයක් තමයි විද්‍යා විෂය.
නමුත් ගණිතයේ විෂයට මෙතුමිය කිව්වා වගේම විද්‍යා විෂයටත් දරුවන් බියක් දක්වනවා. ඒක නමුත් ගණිත විෂයේදී තියෙන තත්ත්වය තමයි ඒක අනිවාර්ය වෙනවා සාමාන්‍ය පෙළ සමත් වෙන්න. එතකොට විද්‍යා විෂයේදී කරන්නේ බොහෝ අය 5 3 කියන සමත් අවම සමත් වීම සලකලා බලලා විද්‍යා විෂයට දක්වන නැඹුරු අඩු කර ගන්නවා. හැබැයි මම දකිනවා විද්‍යා විෂය කියන්නේ තර්කානුකූල බුද්ධිය දරුවන්ගේ වර්ධනය වෙන විෂය. ඒ වගේම එදිනෙදා ජීවිතේට අත්‍යවශ්‍යම විෂයක්. ඉතින් මම මේ අවස්ථාව ඉල්ලීමක් කරනවා විදුහල්පති මහත්මීන්ගෙන් වගේම අනිකුත් ගුරු මහත්මීන්ගෙන් දෙමව්පියන්ගෙන් තමන්ගේ දරුවා විද්‍යා විෂයට යොමු කිරීම අනිවාර්යෙන් කරන්න. ඒක අර අවම සමත් වීම ගැන හිතලා දරුවන්ව ඒ පැත්තට යොමු නොකර ඉන්නේ නැතුව අනිවාර්ය විෂයක් විදිහට සලකලා දරුවන් විද්‍යා විෂයට යොමු කිරීම තමයි රටේ අනාගතයට ඉතාමත් යහපත් දරුවෙක් නිර්මාණය වෙන්නේ. වැඩදායි පුරවැසියෙකුට නේද අපිට. ඉතින් ඔබතුමගේ පැහැදිලි කිරීමට හොඳයි. නැවත මම හැරෙනවා අපේ ගණිත අධ්‍යක්ෂණය වෙත. ගණිතයේ විෂය කියන්නේ තමත්ම සංකීර්ණ විෂයක්. ඒ විෂයේදී ඉහළ ලකුණු ලබා ගන්නා දරුවන් අතර තම අවම ලකුණු ලබා ගන්නා දරුවනුත් ඉනෝ. මම ඔබතුමගෙන් දැනගන්නට කැමති ගණිතයේ විෂය සඳහා අඩු ලකුණු ලබා ගන්නා ළමයින් වෙනුවෙන් ඔවුන් සමත් කිරීමට ඔබතුමේ කිසියම් ක්‍රියාමාර්ගයක් අනුගමනය කළාද? ඒ සඳහා මට දෙන්න පුළුවන් කෙටිම පිළිතුර ඔව්. ඇත්තටම මේ අඩු සාධන මට්ටමක් තියෙන දරුවන්ට ප්‍රමුඛතාවය තමයි මේ තුල අපි ලබා දුන්නේ. ඒත් එක්කම ඊටත් එහාට ගිහිලා අපිට සිද්ධ වුණා සෑම දරුවෙක්ම නිවස තුල ඉන්න විවිධ සාධන මට්ටම් වල ඉන්න දරුවන් ඉලක්ක කරගන්න. ඒ නිසා අපි මුලින්ම අවධානයේ ප්‍රමුඛතාවය දුන්නේ අඩු සාධන මට්ටම් තියෙන දරුවන් සඳහා. එහිදී අපි පාඩම් ඒකක තෝරා ගැනීම සහ ඉලක්ක කිරීමේ අඩු සාධන මට්ටම් දරුවන් සඳහා ඒත් එක්කම ඒ පාඩම් අපි අධ්‍යයන කීපයක් යටතේ ඉතාමත්ම සරල සිට සංකීර්ණ අවස්ථා දක්වා පෙළගස්සමින් අපි ඒ පාඩම් මේ වීඩියෝ ක්ලිප්ස් ඇත්තට මේවා වීඩියෝ ක්ලිප්ස් ඉදිරිපත් කරේ. එතෙන්දී මේ බොහෝ දරුවන් ඒවට හොඳ ප්‍රතිචාරත් අපිට දක්වලා තිබුණා. සරලම අවස්ථාවේ සිට විභාග මට්ටම දක්වා සාමාන්‍ය පෙළ විභාග මට්ටම දක්වා දිවෙන විදිහට අපි වීඩියෝ පාඩම් මාලා සැකසුනේ. මෙතනදී ගණිතයේ විෂය භාර මේ නිලධාරිනී වශයෙන් මට ඇත්තටම විශේෂ වගකීමක් තියෙනවා. අපිට තියෙනවා මේ උසස් පෙළ විද්‍යාංශයේ විද්‍යා විෂය ධාරාව තෝරා ගන්න ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමත් අපේ එක ඉලක්කයක්. ඒතර එතනදී විද්‍යා විෂය ධාරාවක් කියවම ගණිතයේ විෂය අනිවාර්යයෙන්ම එතෙන්ට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ඒ ඉලක්කයක් හඹා යන විදිහට මේ අත්පොතත් අපි සකස් කරේ විදිහට ඒ විදිහට අඩු සාධන අයට ප්‍රමුඛතාවය දෙමින් සියලුම සිසුන් කණ්ඩායමට මේකට මේ යොමිය හැකි පරිදි තමයි අපි වීඩියෝ පාඩම් මාලාව නිර්මාණය කළේ. බොහොමත් හොඳයි. විද්‍යා විෂය ප්‍රායෝගික කොටස් දැන් අපි දන්නවා න්‍යායාත්මක හා ප්‍රායෝගික කොටස් දෙකක් තියෙනවා. මේ ප්‍රායෝගික කොටස් ටික ආවරණය කරගන්නට කිසියම් ක්‍රමවේදයක් අනුගමනය කළාද? ඇත්තටම මම අර පෙර සඳහන් කළා වගේ මේ පසුගිය කාලයේදී අපි ගොඩක් දුරට උත්සාහ කරේ ළමයි දරුවන්ට අර විභාගය ඉලක්ක කරගෙන පාඩම් මාලාවක් සකස් කරන්න. නමුත් අපි මින් ඉදිරියට තීරණය කරලා තියෙනවා දරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ ඇතුළත් වීඩියෝ පාඩම් ලබා දෙන්න. ඒ අනුව අපි සැලසුම් කරා අපේ තියෙන විද්‍යා ශාස්ත්‍ර මධ්‍යස්ථානයක්, ඒ වගේම අසල පාසල් කීපයක් තියෙන මේ මධ්‍යස්ථානයවට. එතකොට ඒ පාසල් වලටත් විද්‍යා ශාස්ත්‍ර මධ්‍යස්ථානයටත් ඉතාමත් සුදුසු සම්පත්දායක පුද්ගලයන් යොදාගෙන ඒ ස්ථානවලට සියලුම අර ඔබතුමා පෙර සඳහන් කළා වගේ පහසුකම් ටික ලබා දීලා, ඒ කියන්නේ අවශ්‍ය උපකරණ සියල්ල ලබා දීලා හොඳ ප්‍රායෝගික පරීක්ෂණ වීඩියෝ මාලාවක් සකස් කරලා ඒ දරුවන් අතරට යවන්න. තමන්ම හොඳ සංකල්පයක් ඔබතුමිය තුළ තිබෙනවා. මම හඳුනාගත්ත අප ඒ වගේ දේවල් තුලින් තමයි අපේ දරුවන් වෙත යා යුත්තේ කියන එක. එයි අපි බලාපොරොත්තු වෙන්නේ ගණිතයේ විෂය දැන් ඉගෙන ගන්නකොට දරුවන් දෙමාපියන් ගුරුවරුන් මේ සියලු දෙනාටම කිසියම් පණිවිඩයක් ලබා දෙන්නට ඇති ඔබතුමියට. මම දැනගන්න කැමති අපව දැනුවත් කළොත් කොහොමද ඔබතුමිය මොකද්ද මේ අය සඳහා දෙන උපදේශය? විශේෂයෙන්ම දැන් දෙමාපියන් යොමු කරවන දරුවන් ගුරුවරුන් මාර්ගය කියා දෙන දරුවන්ට දරුවන්ටත් ඔබට උපදෙස් දෙන්න තියෙනවා. මේ සියලු දෙනා වෙනුවෙන්ම ඔබතුමිය ලබා දෙන උපදේශය කුමක්ද? ඔව් දැන් මම විශේෂයෙන් මේ මුලින්ම මේ අපේ ආදරණීය ගුරුබවතුන්ට පණිවිඩයක් දෙන්න කැමතියි.
විශේෂයෙන්ම මම මුලින් කිව්වා වගේ ගණිතයේ විෂයට ගොඩක් දරුවන් අකමැති. ඒ පිළිබඳ හුඹස් බියක් දක්වන ඇත්තටම අනිසි බියක්. ඉතින් ඒ නිසා අපේ වගකීම තමයි ගුරුවරුන් විදිහට දරුවන්ට මේ පාඩම් රසවත්ව ලබා දෙන එක. ඒ නිසා අපේ විශේෂයෙන් පාඩම් සැසුම් කරන්නේදී දැන් ඉදිරියේදී ඔන්ලයින් වගේම මාර්ගගත ඉගෙනුමටත් පාඩම් සැසුම් කරන්නට වේ. මොකද ඉස්සරහට ඒ පිළිබඳ උනන්දුව මේ පවතින වාතාවරණයත් එක්ක ඉදිරියට ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. එතකොට අපේ ගුරුබවතුන්ට සිද්ධ වෙනවා මේ ක්‍රමවේද දෙකටම අනුව සැලසුම් සහගත වෙන්න. ඒ නිසා විශේෂයෙන් අපේ ගුරුබවතුන් මේ ඔන්ලයින් නැත්නම් මාර්ගගත ඉගෙනුම ඔස්සේ පාඩම් සැලසුම් කරන සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම අපි ඔබට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වැඩසටහන් වලටත් ඔබ සම්බන්ධ වෙන්න. ඒත් එක්කම ඔබටත් පුළුවන් ස්වයන් අධ්‍යයනය කියන දැන් මේ කාලේ ප්‍රචලිතම සංකල්පයක් නිසාන්නේ අධ්‍යයනය හරහා දැන් ඕන් තරම් YouTube නාලිකාව හරහා ඒත් එක්කම අපේ ජාතික අධ්‍යාපන ආයතනයේ චැනල් NIE නාලිකාව හරහා ඒත් එක්කම ගුරු ගෙදරී තක්සලාව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වෙන මේ මේ පාඩම් ඔබ නරඹන්නේ. ඒ නරඹලා ඔබත් අලුත් විදියට හිතලා දරුවන්ට කොහොමද ඉදිරියේදී වඩාත් සංවර්ධනාත්මක වීඩියෝ පාඩම් ඉදිරිපත් කරන්න කියලා ඔබ මීට වඩා හිතන්නට කියලා මම යෝජනා කරනවා ඉල්ලා සිටිනවා. ඒත් එක්කම දරුවන්ට කැමති ඒත් එක්කම දරුවන්ට කියන්න කැමති ඔබට වඩාත් මේ ගණිතයේ විෂයෙන් ඉහළට යන්න පුළුවන් නිතරම ඔබ මේ ගණිත සංකල්ප තහවුරු කරන්න වැඩිපුර අභ්‍යාසවල නිරත වෙන්න ඕනේ. එතනින් තමයි අපි මතකයේ තහවුරු වෙන්නේ. අපිට වැඩිපුර ගණන් රාශියක් හදපු තරමට අපිට ඒ ක්‍රමවේද මූලධර්ම සංකල්ප මතකේ රැඳෙනවා වැඩි. ඒ නිසා දරුවන් ඒ පිළිබඳව විශේෂයෙන් උනන්දු වෙන්න ඕනේ. ඒ නිසා ඔබට පුළුවන් මේ අපි ලබා දෙන වීඩියෝ පාට නැවත නැවත අධ්‍යයනය කළා කිහිප විටක් අධ්‍යයනය කළා ඒ අවශ්‍ය සංකල්ප ඉගෙනගෙන ඒ ඔස්සේ වැඩිපුර ගණිතයේ විෂයට නැඹුරු වෙන්න. ගණිතය කියන්නේ ඉතාම රසවත් විෂයක්. මම මේ දරුවන්ට දෙන පණිවිඩය ඒ නිසා ඒක ජීවිතයට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. අපිට හැම විටම ඒකෙදින්දා ජීවිතයට අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා ඔබ වැඩිපුර ගණන් හදන්න ඔබේ ගුරුතුමාත් එක්ක බැරි දේවල් අසා ගන්න ඒවා නිතරම පරිශීලනය කරන්න. ඒත් එක්කම පන්ති කාමරේ උගන්වන දේවල්ට කොටු නොවි ඔබට ඕන් තරම් දැන් මාධ්‍ය මගින් මූලාශ්‍ර තියෙන ඕන් තරම් මේ විෂය ඉගෙන ගන්න. ඒ පිළිබඳවත් අපි උනන්දු වෙලා ඒ පිළිබඳව හදාරන්න කියන එක තමයි විශේෂයෙන් දෙන්න තියෙන පණිවිඩය. මම හිතන්නේ ඔබතුමී ඉතාමත්ම හොඳට විශේෂ තියෙන අවශ්‍යතාවය අපිත් එක්ක සාකච්ඡා කළා. ඒ තුලින් දරුවාට ලබාගත දේ කුමක්ද කියන එක දරුවන්ට පැහැදිලි කරගන්න පුළුවන්. දැන් මේ මාර්ගගත වීඩියෝ පාඩම් මාලා අධ්‍යන පොත් සාහිත්‍යපත සාමාන්‍ය පෙළ විභාගයේ ඉලක්ක කරගෙන අප මේ දක්වා කරගෙන ගියත් ඉදිරියේදී අපේ සමස්ත දරු පරපුරු වෙනුවෙන් මොනවාරි අලුත් වැඩසටහන් ITV එල්කේ නාලිකාව තුලින් මේ වීඩියෝ පාඩම් මාලා සම්බන්ධ කරගෙන මොළහරි නවමු අධ්‍යක්ෂින් නව වැඩසටහන් ටිකක් අපේ දරුවන් වෙනුවෙන් ලබා දීමට ඔබතුමිය බලාපොරොත්තුවක් සැලසුමක් තියෙනවා. ඇත්තටම දැන් අපි දරුවන්ව මේ යන්නේ අපි දරුවන්ට ඉගැන්වීමක්. ඒ කියන්නේ සංකල්ප සාධනය කිරීමට අපි ගන්නා උත්සාහයක්. ඒ වගේම අපේ සැලසුම් වල මම ඉදිරිපත් කරලා තියෙනවා විද්‍යා විෂයට මේ දරුවන්ට සංකල්ප තහවුරු වුණාද කියලා ඇගයීම් ක්‍රමවේදයක්. එකක් ඇත්තටම ඔන්ලයින් ඇගයීම් ක්‍රමවේදයක්. මේ හරහා අපි හඳුනාගත්තා දරුවන්ගේ සමහර සංකල්ප සාධනයේ අඩු මට්ටමක තියෙනවා. ඒක එක තැනකද එක ඉස්කෝලේකද එක කලාපයක්ද නෙවෙයි සමස්තයක් විදිහට මධ්‍යම පළාතේ මේ අඩු සාධනයේ තියෙන සංකල්ප තියෙනවා. එතකොට ඒක සමහර විට අපිට හයේ පන්තියේ සිටම මේක තහවුරු කරන්න වෙනවා. නැතුව අපිට 11 වසර අපස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් කිරීමෙන් පමණක් ඒක කරගන්න බැරි වෙනවා. එතකොට අන්නේ ඒ වගේ දරුවෝට අර අපහසුතා දක්වන කොටස් සම්බන්ධයෙන් මේ හරහා වැඩි අධ්‍යක්ෂ සමුදායක් ලබා දෙන්න උත්සාහයක යෙදෙමින් පවතිනවා දැන්. නව මාර්ග ඔස්සේ දරුවන් වෙත යාමේ ක්‍රියාමාර්ගය තමයි ඔබතුමිය ඉතාමත්ම පැහැදිලිව අපිත් එක්ක තේරුම් කරලා දුන්නේ. හොඳයි මම ඒ ප්‍රශ්නේමයි ඔබතුමිය වෙතත් යොමු කරන්නේ. ඇත්තෙන්ම ගණිතයේ විෂය සඳහා ඔබතුමිය මේ වන විට ක්‍රියාත්මක කළ වැඩසටහන් වලට අමතරව ඉදිරියේදී මොන වගේ නව වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට සූදානම් කරගෙන තියෙන්නේ?
ඇත්තටම අපි මේ මේ වැඩසටහන අපි දැන් මේ ඉදිරිපත් කළ වැඩසටහන ගැන කතා කරොත් ඒක අපි කඩිනමින් තමයි මේ පවතින වාතාවරණයත් එක්ක අපි කඩිනමින් තමයි සංවිධානය කළ මේ ඉදිරිපත් කරන්නේ. එතනදී අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා අපි සාමාන්‍ය පෙළ 10 11 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අපිට අද මම මුලින් සඳහන් කර විදිහට අත්‍යවශ්‍ය ගිණුම් සංකල්ප 53ක් හඳුන්වලා දීලා තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා. ඒ ඔස්සේම පාඩම් පෙළක් නැත්තම් වීඩියෝ ක්ලිප්ස් පෙළක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඔස්සේ අපිට පුළුවන් වෙයි සාමාන්‍ය පෙළ අඩු ලකුණු ගන්න සිසුන් සඳහා ඒ වීඩියෝ පාඩම් මාලාවත් එක්ක සක්‍රීයව සම්බන්ධ වෙලා ඔවුන්ගේ ගණිතය සමත් වෙන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙන්න. ඒත් එක්කම ඊට සමගාමීව අපි බලාපොරොත්තු වෙනවා ඔන්ලයින් කියන්නේ මාර්ගගත මේ ඇගීම් ක්‍රමවේදයක් දරුවන්ට සොයන්න ඇගීමක් හඳුන්වලා දෙන්න. මොකද ඒක හැම ඇගීමකටම වඩා වැදගත් කියලා මම හිතනවා. දරුවන් තමන්ම ඉගෙනගෙන තමන්ම මේ ඇගීමක් කරගන්න පුළුවන් නම් ක්‍රමවේදයකට ඒක වඩාත් හොඳයි. ඒත් එක්කම දැන් අපි විද්‍යා අධ්‍යක්ෂතුමිය කිව්වා වගේ මේ අපි හැමදාමත් 10 11 ඉලක්ක කරගෙන බෑ. මොකද මේ අපිට තියෙන්නේ අපේ විෂය මාලාව තුළ දැනට ක්‍රියාත්මක වෙන විෂය මාලාව තුළ තියෙන නිපුණතා පාදක කියන සංකල්පයේ තියෙන ගොඩක් නිපුණතා පාදක කියන ලක්ෂණේ තියෙන නිසා අපි 6 සිට 11 දක්වා මේ නිපුණතා ක්‍රමක්‍රමයෙන් නිපුණතාව ගොඩනැගෙන්නේ ක්‍රමක්‍රමයෙන් නිපුණතා මට්ටම්. එතකොට 10 11 දී ඔය ඇත්තටම දරුවන්ට අමාරු වෙලා තියෙන්නේ අර 6 7 8 9 ශ්‍රේණිවලදී ඒ අදාළ නිපුණතා මට්ටම් වලට අදාළ ඉගෙනුම්ඵල නිසි ලෙස සාධනීය නොවීම. ඒ නිසා අපි ඒක ඉලක්ක කරගෙන දැන් අපි ගණිත විෂය මාලාව ගත්තාම නිපුණතා 31ක් තියෙනවා 6 11. නමුත් අපිට ඒ නිපුණතා 31ටම බැරි වෙයි. අපි ඒ තෝරගත්ත නිපුණතා කීපයක් සඳහා 6 9 ශ්‍රේණි සඳහා ආපහු සොයන්න අධ්‍යයන ගොනු සකස් කළා තියෙනවා මේ වෙන විට. අපි ඉදිරියේදී ඒ ගොනු වලට සමගාමීව ඒ දරුවන්ට ඒ තෝරගත්ත පාඩම් වලට ඒ විෂය ඒකකවලට අපි නිර්මාණය කරන වීඩියෝ පාඩම් පෙළක්. ඒත් එක්කම මේ මම කියන්නේ මේ සුවිශේෂී වැඩසටහන් කීපයක් පමණයි. ඒත් එක්කම අපි මම හිතනවා අපි ගණිත උපක්‍රම ගණිතේන කෙටි ක්‍රම මැට්‍රික්ස් කියන්නේ ඒවා දරුවන් හරහම දරුවන්ට ඒවා හොයාගෙන දරුවන් හරහම ඒවා යොමු කරන්න වීඩියෝ කිරීමේ වැඩපිළියම් ඒවා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙනවා දරුවන්ට. අපි පළාත් අධ්‍යක්ෂතුමාගේ උපදෙස් අනුව එතුමාගේ උපදෙස් අරගෙන අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා දරුවන් තුළින්. එතකොට දරුවන් ගණිතය පිළිබඳ සොයායයි අනාවණය කරගෙන අලුත් දේ හොයයි. ඒ නිසා ඒගොල්ලන්ගේ ඒ තුළින් මේ ගණිත අධ්‍යාපනය ඉහළ නංවන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම තව එක වැඩසටහනක් ගැන මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. ඔන්ලයින් කියන්නේ මාර්ගගතව නෙමෙයි. අපි මේ වෙනකොට 6 9 ශ්‍රේණි සඳහා දැලිස වැඩසටහන මූලික ගණිත කර්ම හතර පිළිබඳ නිපුණතාව සංවර්ධනය සඳහා දැලිස වැඩසටහන සඳහා සියලුම දරුවන්ට මධ්‍යම පළාත තුල සියලුම දරුවන්ට දැලිස ක්‍රියාකාරකම් අත්පොත් සකස් කළ මේ වෙන විට බෙදා දෙමින් පවතිනවා. එතකොට අපි මේ පළමු පාසල් වාරයේ දෙවෙනි අදියරේදී අපි බලාපොරොත්තු වෙනා මාර්තු 15 පටන් ගන්න වාරයේදී සියලුම පළාත තුල එකම කාලසටහනක් අනුව මේ වැඩසටහන දියත් කළා ළමුන් ගණිතයේ විෂයට නැඹුරු කරගන්නත් ඔවුන්ගේ මූලික ගණිත කර්ම හතර පිළිබඳ නිපුණතා සංවර්ධනයට අවශ්‍ය කටයුතු යොදන්න. හොඳයි, මම හිතනවා අද දින ඉතාමත්ම හොඳ සාකච්ඡාවක් කරන්න අපට හැකි වුණා ගණිත සහ විද්‍යා විෂය වෙනුවෙන්. මේ ITVLK නාලිකාව ඔස්සේ මෙතෙක් දවස් වීඩියෝ පාඩම් මාලා පටිගත කිරීමත් සිදු මැදිරියේදී ඔබතුමියන්ලාගේ උපදෙස් ඒ වගේම වටිනා අදහස් අපට ලබා දීම වෙනුවෙන් ඔබට අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. අපි නැවතත් ඔබ හා එක්වන අරමුණින් අද දිනේ සමු ගන්නවා අයිබෝවන්. ITVLK Innovate Inform Impact.